ආයුබෝවන් අල හැමෝටම හැපිනස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලට කිව්වා ඔයාලට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න අහන්න කියලා. මම ඒවට උත්තර දෙනවා කියලා. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ ඔයාලා ඉතින් මේ මගෙන් ආපු ප්‍රශ්න වලට උත්තර. වීඩියෝ එක යන අතරතුර පුංචි පුංචි සද්දෙහි ගණන් ගන්න එපා. මොකද බබාලා දෙන්න මෙතන සෙල්ලම් කරනවා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මගේ පෞද්ගලික විස්තර කියන්නේ නම ගම ඉන්නේ කොහෙද කියලා ඒ වගේම උපන් අවුරුද්ද. ඉතින් මගේ නම ඉෂාරා හර්ෂණි. දැනට පදිංචි පානදුර. ඒ කියන්නේ මම මැරි කරලා තමයි පානදුරට ආවේ. විවාහ වෙන්න කලින් මම පිළියන්දල එහෙම තමයි ඉතින් පදිංචිය. ඊට පස්සේ ඉතින් උපන් දිනය 1989 දොළොස්වෙනි මාසේ 14 වෙනිදා. වයස ඉතින් ඔයාලට හදාගන්න පුළුවන් උපන් දිනය කිව්වොත් ඉන්න නේද? ඉස්කෝලේ ගියා. ඒ විස්තරත් අර තිබ්බ. ඉස්කෝලේ ගියේ කල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට උසස් පෙළ කරා. ඊට පස්සේ වාණිජ්‍ය අංශයෙන්. ඊට පස්සේ ඒ අංශයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා යොමු වුණා. උසස් අධ්‍යාපනය කියන්නේ ගිණුම් කරන අංශයෙන් තියෙන උසස් පාඨමාලා. ඒව හැදෑරුවා. ඉතින් ඒව අපේ ඉදිරි රැකියාවල් වලට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා එළවලු වලින් අවුට් වෙච්ච ගමන්ම ඒ දේවල් වලට යොමු වුණා. ඉතින් පවුලේ විස්තර එහෙම අහලා තිබ්බා. ඉතින් මගේ පවුලේ මට අම්මයි තාත්තයි නංගි මල්ලි අක්ක කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ දැන් ඉතින් විවාහකයි. මේක ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ නේද? බබාලා දෙන්නෙක් ඉන්නවා. හස්බන්ඩ්ගේ පවුලේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි හස්බන්ඩ්ට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔව තමයි පවුලේ විස්තර. තව ප්‍රශ්න අහලා තිබ්බා ඉන්න රට කරන රැකියාව මම කොලේ කියලා මට මතක වෙන හින්දා. ඉතින් ඉන්න රට කියන්නේ දැනට ඉතින් පදිංචිය ලංකාවේ. කලින් අපි හිටියේ එක්සත් අරාබි එමිරාජය වල දන්න ඩුබයි කියන්නේ. ඉතින් ඩුබයි වල තමයි හිටියේ. කරන රැකියාව දැනට රැකියාවක් කරන්නේ නැහැ. මම ගෙදරට වෙලා ඉන්නේ දැනටත්. එහෙදි කියන්නේ මම රට ගියේ 2015 නොවැම්බර්. ඉතින් ඒ රට ගිහිල්ලා ඊට පස්සේ 2016 තමයි මම ජොබ් එකකට ගියේ. එහෙ ගවර්න්මන්ට් ස්කූල් එකක account section එකට තමයි මම වැඩට ගියේ. ඉතින් ඒ රස්සාව කරගෙන හිටියා. ධෝනි හම්බුනට පස්සේ තමයි ඒව නැවතුනේ. ඊට පස්සේ මහත්තයා accountant කෙනෙක්. ඉතින් එයා වැඩ කරේ. දැන්ට එයාත් රැකියාවක් කරන්නේ නැහැ. එයාගේම දේවල් වල හදා يعني අපේම දෙයක් පටන් ගන්න මේ දවස්වල ඉතින් වැඩ කරමින් යන. ඉතින් වෙන කෙනෙක් යටතේ රැකියාවකට යන්නේ නැහැ. එයා එහෙ accountant කෙනෙක්. එක්සත් අරාබි එමිරාජේ කැම්පස් එකේ නම United Arab Emirates University. ඉතින් එයා University එකේ තමයි ඩුබායි ඉන්න කාලේ වැඩ කරේ. ඉතින් අපි හිටියේ ඩුබයි කිව්වට අපි හිටියේ අල්ලේන වල. ඩුබයි වල තියෙන තවස් ඒක ඇතුළට වෙන්න තියෙන ලස්සන සිටි එකක්. ඉතින් අපි හිටියේ අල්ලේන වල. ඉතින් ওই දේවල් තමයි සම්බන්ධ විස්තර. හරි, සමහර අය අහලා තිබ්බා ඩේලි රූටින් ගැන වීඩියෝස් කරන්න කියලා. ඉතින් කරනවා. ඉස්සරහට අනිවාර්යෙන් මේ දේවල් කරන්න. මොකද දැනට මම ඉතින් ඔයාලට කියන මම උයන වීඩියෝවත් අරගෙන ඉන්නේ නැත්තේ. ඉතින් මම ඉන්නේ දැන් හස්බන්ඩ්ලාගේ ගෙදර. ඉතින් මෙහෙ උයම් පියම් වැඩ කටයුතු කරන්නේ අම්මා. ඉතින් මම බබාලට ඉඳලා ඉල්ලලා කෑම හදනවා. ඒ වගේම ගෙදර අයටත් ඉඳලා හිටලා කෑම හදනවා. ඉතින් තව ටික දවසකින් අපේ ගෙදරට යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට ඩේලි රුටින් වීඩියෝස් අරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙහෙදි ඩේලි රුටින් එකක් කියලා කෙරෙන්නේ නැහැ. උදේ නැගිටින්නත් තාත්තා අම්මාට නැගිටිනකොට අම්මා කන හදලා තියෙනවා. ඉතින් දවල්ටත් කෑම අම්මා හදලා රැට හිටුණොත් මම එක එක ඒවා හදන. ඉතින් ඔහොම තමයි බබාලා දෙන්නගේ වැඩත් බලාගෙන දවස ගෙවෙන්නේ. තව මගෙන් අහලා තිබ්බා ප්‍රෙග්නන්සි එකේ ඩිලිවරි එකේ එක්ස්පීරියන්ස් කියන්නේ කියලා. ඉතින් එක්ස්පීරියන්ස් කියන්නේ ධෝනිටයි පුතුටයි කිසිම ශාරීරික අපහසුතාවයක් හෝ මෝනින් සිග්නල්ස් එහෙම
ඇඟේ පැති අමාරු නම් ඉතින් අන්තිම කාලේ මගේ කකුල් ඉදීමෙන්න ගත දෙන්නටම එච්චර තමයි ආවේ. ඊට අමතරව ඒ කන්න බැරුව වමන යන්නේව. ඒ කිසි දෙයක් තිබ්බේ නැහැ. ධෝනි මගේ දෙවෙනි ප්‍රෙග්නන්සි එක. ඉතින් මගේ පළවෙනි ප්‍රෙග්නන්සි එක මිස් මිස් කැරේජ් එකක් වෙලා නැති වුණා. ඉතින් ඒකෙදි නම් මම يعني සති 12ක් වගේ කාලයක් තමයි ප්‍රෙග්නන්සි එක තිබ්බේ. ඒ කාලේ ඉතින් වමන දාලා නැගිට ගන්න බැරුව එහෙම ගොඩාක් ප්‍රශ්න වුණා. ඉතින් ඒකත් එක බලද්දි මේ දෙන්නට මට කිසි මේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. සමහරට මම පිට රට හිටී ඉතින් උදේම නැගිටිනවා. ඒ හින්දා ඒ දේවලුත් වෙන්න පුළුවන්. සමහර අය කියනවා ඉතින් ඔය උදේ පාන්දර නැගිට්ටා මේ මෝනින් සික්නස් එන්නේ නැහැ කියලා. ඉතින් දෙන්නටම කිසි ප්‍රශ්න නැහැ. ඒත් හොඳට කාලා බීලා ඉන්න පුළුවන්කම තිබුණා. ඒ තමයි ඉතින් ප්‍රෙග්නන්සි එකේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ ගැන කියනවා නම් වෙනම වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන එනවා. මොකද ඒ තරම් ලොකු කාලයක් යනවා මේක ගැන විස්තර කරන්න. මොකද ප්‍රෙග්නන්සි දෙකේම ධෝනිගේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. පුතුතාල දන්න ප්‍රීටර්ම් බබෙක්. ඉතින් ඒ ගැන කතා කරන්න මම වෙනම වීඩියෝ එකක් අනිවාර්යෙන් ඉස්සරහට අරගෙන එනවා. මේක කියන්නේ නැහැ මොකද කාලේ දික් වෙන හින්දා. ඉතින් ඩිලිවරි එක ගැන කිව්වොත් එහෙම මොකක්ද ඒකට හොඳම වචන? ත්‍රාසජනක අත්දැකීම් තියෙන ඩිලිවරි දෙකක්. ඩිලිවරි දෙකේම කිසි ප්‍රශ්න නැතුව හොඳට මේ බය අත්විඳා. ඉතින් මොකද ධෝනි ඉමර්ජෙන්සි සීස් එකක් කළා තමයි ඩිලිවරි එක කරන්න උනේ. පුතු හදිසියෙම මාස අටෙන් හම්බුණා. ඉතින් ඇත්තටම සතුට පස්සේ ඉතින් ආවි බය කියන දේ තමයි ඉතින් ප්‍රෙග්නන්සි දෙකෙන් මුලින්ම හම්බුනේ. ඉතින් ඒ ගැනත් මං ප්‍රෙග්නන්සි එකේ එක්ස්පීරියන්ස් එකයි ඩිලිවරි එකේ එක්ස්පීරියන්ස් එකයි ගැන විස්තරාත්මක වීඩියෝ එකක් ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් තව දෙයක් තමයි බබාලාගේ ඒජ් ගැප් එක අවුරුද්දයි මාස 8යි දෙන්නගේ. ධෝනි ඉමර්ජෙන්සි සීසරියන් එකක් වුණාට පුතු නෝමල් ඩිලිවරි එකක් වුණේ. ඉතින් ප්‍රශ්නයක් වුණේ නැහැ. ලංකාවේ නම් මම හිතන්නේ එහෙම බබාලව ගන්න නැහැ කියලා දැනුවත් වුණා. පළවෙනි එක සීස කරාම දෙවෙනි බබා නෝමල් වෙනවාට මම දන්නේ. ඒ රටේ නම් එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ මගේ ධෝනි සීසරියන්. ඒ වගේම පුතු නෝමල් හම්බුනේ. ඉතින් ඔව තමයි ප්‍රෙග්නන්සි එකේ සහ ඩිලිවරි එකේ තියෙන විස්තර. තව අහලා තිබ්බා බිස්නස් එකක් කරන්න එහෙම අදහසක් නැද්ද කියලා. ඉතින් ඇත්තටම අදහසක් තියෙනවා. මේ දවස්වල චූටියට පටන් අරගෙන කරගෙන යනවා. කේක් හදන, ඒ වගේම තව ස්විච් ආදී හදන, බේකරි අයිටම්ස් වගේ හදන ව්‍යාපාරයක් තමයි පටන් ගන්න. මේක තම දන්න දෙයක්. ඉතින් ඉගෙන කොහෙවත් ක්ලාස් ගිහිල්ලා ඉගෙන ගත්ත දේවල් නෙමෙයි. ඉතින් මම්ම අත් හදා බල්ල ඉගෙන ගත්ත දේවල්. ඉතින් මේ අහල පහල අයට හදලා දෙනවා. ඉතින් මේ අවට ඕඩර්ස් හම්බ වෙනවා. ඉතින් තාම චූටියට තමයි පටන් අරගෙන යන්නේ. ඉතින් කොහොමත් මෙහිදී මම එම ලොකුවට කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද ලබන මාසේ අන්තිම වගේ අපි අපේම ගෙදරකට යනවා. ඉතින් එහෙට ගියාට පස්සේ තමයි ලොකුවට පටන් ගන්න අදහස තියෙන්නේ. ඉතින් ඕක තමයි බිස්නස් ප්ලෑන් එකක් ගැන මගේ තියෙන අයිඩියා. ඉතින් මහත්තයා මහත්තයාගේ දේවල් කරගෙන යයි. ඉතින් මහත්තයට පුංචි සපෝට් එකක් දෙන්න. ඉතින් මම මේ දේවල් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හරි, ඉතින් ප්‍රශ්න හම්පු හැමෝටම ස්තුතියි. ෆේස්බුක් එකට මැසේජ් කරපු අයට, කමෙන්ට් කරපු අයට, වීඩියෝ එකට, ඒ වගේම කමියුනිටි පෝස්ට් එකට කමෙන්ට් කරපු අය ගොඩක් අය මැසේජ් තමයි කරලා තිබ්බේ. ඉතින් අය වගේම ෆේස්බුක් පෝස්ට් එකටත් කමෙන්ට් දාලා තිබ්බේ. ඉතින් ඔය හැමෝටම ස්තුතියි. ඒ වගේම ඔයාලා අහපු ප්‍රශ්නවලට උත්තර ලැබුණා කියලා හිතෙනවා. ඉතින් මම ඇත්තටම මට මේ ස්ක්‍රීන් ෂොට්ස් ගන්න අමතක වුණා. ටටක් ගාලා ලියාගත්තා. ඉතින් සමහර ප්‍රශ්න මොකද වෙනවද කියලා මම දන්නේ නැහැ. මං හිතන්නේ අහපු දේවල් එකෙන් ගොඩාක් අය අහලා තිබ්බේ පෞද්ගලික විස්තර. ඉතින් ඔක්කොටම පොදුවේ තමයි මම උත්තරේ දුන්නේ. අර ස්පෙෂල් සමහර ඒවා අහලා තිබ්බ විශේෂ දේවල්. ඉතින් ඒ ටික මම ලියාගෙන ඒ දේවල් වලට උත්තර ලබා දුන්නේ. ඉතින් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බුණා කියලා හිතෙනවා. එහෙනම් ආයෙත් අලුතෙන් වීඩියෝ එක අරගෙන එන්නම්. ඉතින් පළවෙනි වීඩියෝ එක මේ විදියට කරපු පුංචි පුංචි අඩුපාඩු ඇති. ඒ වගේම වටේ පිටේ සද්ද ඇහෙනවා ඇති. ඉතින් ඒ දේවල් වලට සමා වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න.